අරගලයට මොකද වුනේ අරගලේ ඉවරද අරගලෙන් අවසානයේ ප්‍රතිඵලයේ වුනේ කිසි දෙයක් කරා ගන්න බැරුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුරේ දක්වා ඔසවා තැබීමද මේ තමයි මම දන්නේ අද වෙනකොට හැම කෙනෙක්ම නගන ප්‍රශ්න මේ තමයි අද වෙනකොට ගෝල් ෆේස් පිටියට ගිය කෙනෙක් අහන ප්‍රශ්න මෙතන අරගලයක් තිබුණා මෙතන හිටපු අය කෝ එතන ආපහු යථා තත්ත්වයට පත් වෙලා නේද කියන ප්‍රශ්නය මම දන්නේ අපිට හැම පැත්තෙන්ම ඇහෙන ප්‍රශ්නයක් බවට පත් වෙනවා එහෙම ඒ දේවල් ඒ පැත්තෙන් වෙනකොට අද අපේ අධිකරණය ක්‍රියා කරගෙන යන්නේ සා අධිකරණය තුල අපිට පේන සිදුවීම් වෙන්නේ මේ අරගලයට සම්බන්ධ වෙච්ච එහෙම නැත්නම් මේ අරගලය ගැන කතා බහ කරපු ඒකට නායකත්වය දුන්නයි කියන එහෙම නැත්නම් මේ අරගල කාලයේදී කඩා පැනලා විනාශ කරුවයි කියන ඒ મંદિર වලට ඇතුළු වුණ අය සුවාගෙන ගිහිල්ලා ඒ අයව කුදලාගෙන ඇවිල්ලා එයාට විරුද්ධව නඩු ගොනු කරන ස්වරූපයකයි අපි දිගින් දිගටම දකින්නේ අපි මේ අවස්ථාවේදී ඉතා ඕනෑ කැමින් කියන්නට කැමති අරගලය අවසාන නැහැ මට ඇහුණා ඒක ඊයේත් ඒ අරගල භූමියේ හිටපු ඒ කණ්ඩායමක් ඔවුන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කරා අරගලය අවසාන නැහැ කවුරු හරි හිතනවා නම් අරගලය ගෝල් ෆේස් පිටියෙන් අවසාන වුණයි කියලා මම හිතන්නේ ඒක මිත්‍යාවක් අද වෙනකොට අරගලය වෙන යම් දිශාන්තයක් කරා යමින් සිටිනවා ඒ තමයි ඒ අරගලය ගම් නියම් ගම් ඔස්සේ නැවත සක්‍රීයව පුරවැසියන් තමුන්ගේ ඒ වගකීම් අතට අරගනිමින් ක්‍රියා කරමින් සිටින ආකාර මම හිතන්නේ එයයි අපිට සන්තෝෂ වෙන්නට පුළුවන් ලොකුම කාරණා සාමාන්‍ය ජනතාව හැටියට ඔහේ යන්නන් වාලේ නැත්තම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටපු ජනතාව අද සක්‍රීයව පුරවැසියන් හැටියට තමුන්ගේ වගකීම් ඉෂ්ට කරන තත්වයකට පත් වෙමින් තියෙනවා ඒ පුරවැසියන් සක්‍රීය වෙනවයි කියන්නේ අනිවාර්යයෙන්ම පාලන තන්ත්‍රය හෙල වෙනවා පාලන තන්ත්‍රයට අභියෝග වැඩි වෙනවා මොකද කටවහගෙන ඉන්න ඇස් පියාගෙන ඉන්න කන් වහගෙන ඉන්න ජනතාවක් නෙමෙයි අද වෙනකොට ශ්‍රී ලංකාව තුල පැන නැගෙමින් සිටින්නේ බදන්නේ ජනතාව ඒ පුරවැසියෝ අද ප්‍රශ්න කරනවා අර බලාපොරොත්තු වුණ අරගලෙන් බලාපොරොත්තු වුණ ව්‍යුහාත්මක වෙනස සිදු කරන්නට කොහොමද අපි තව තවත් මේ අරගලයේ ගම්නියන් මම් වල ඉඳලා ඒ පරිධියේ ඉඳලා කොහොමද මේ කේන්ද්‍රයට බලපෑම් ඉදිරිපත් කරන්න කියලා එනිසා මම දන්නේ මේ අවස්ථාවේදී තා ඕනෑකමින් මතක් කරන්නට කැමති මේ අරගලයේ ඒ සහභාගි වෙච්ච අය හඹාගෙන යන මේ කාල රාමුවක් තුල නැත්නම් මේ ක්‍රියාදාමයක් තුල පුරවැසයන් හැටියට සංවේදී පුරවැසයන් හැටියට අපි ප්‍රශ්න කරනවා අද තියෙන ආණ්ඩුව සහ මේ පාලකයන් පුළුවන්නම් කරුණාකර හොයාගන්නට බැරුව ගිහිල්ලා අතරමඟ නැවතුන මේ රටේ ඒ කොල්ලකෑම් මේ රටේ සිදුවලා තියෙන මේ මහා වංචාව මේ දූෂණයන් ගැන ව්‍යාකාරයෙන්ම කටයුතු කරන්නට ආරම්භ කරන්න. එහෙම නැතුව අර අසරණව එහෙම නැත්නම් තමුන්ගේ ඒ දැනුණු පීඩණයට හඬක් නගපු අය ඔස්සේ තමුන්ගේ ඒ හඹායාම පසක දාලා කරුණාකර අර මිලියන ගණන් බිලියන ගණන් ලංකාවට අහිමි කරපු ඒ තරත්තන් හරහා ඔවුන්ව නීති හමුවට පමුණුවන්නට කටයුතු කරන ක්‍රියාදාමය ආරම්භ කරන්න. ඒක තමයි වැදගත්. ඒක තමයි අපි බලන් ඉන්නේ. ඒක තමයි අත්‍යවශ්‍ය. මොකද අද රටට අහිමි වෙලා තියෙන මේ ධනස්කන්ධය අපිට ලබා ගැනීමේ ඒ වගකීම මම හිතන්නේ පුරවැසියන් තුල තවම තියෙනවා. ඒ සඳහා කටයුතු කිරීම ඉතාම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. දෙවනුව අපි ඉතාවුණාකමින් කියන්න කැමති මේ වංචාවලට නැත්නම් මේ වුණා වූ ඒ අසාධාරණකම් වලට ඉරිජුවම කෙලින්ම සම්බන්ධ වෙච්ච ඕනෑම තනතුරක ඉන්න
අයව කරුණාකර නීති හමුවට පමුණුවන්න. බලේ ඉන්න අයට එක නීතියකුයි බලේ නැති අයට තව නීතියකුයි මේ රට තුල ක්‍රියාත්මක වන්නට බෑ. අපි දන්නවා තවමත් අර ගෝල්ෆේස් පිටියේ පළවෙනි මේ මුණ ඒ විනාශයේදී නම් කරපු ගොඩාක් අය අද තාම නිදැල්ලේ. ඔවුන්ට විරුද්ධව යන නඩුවක් අපිට ඇහෙන්නේ නැහැ. එහෙම නඩු තියෙනවයි කියලා අපි අපිට දැනුම් දුන්නට ඒ නඩු ඉදිරියට රැගෙන යනවයි කියලා අපි දකින්නේ නැහැ. ඒතකොට ඒ අයව ආරක්ෂා කරන ක්‍රියාදාමයක් කොයි හෝ තැනක තියෙනවද කියන හැඟීම අපිට එනවා. ඒ වෙනුවට අර තරුණ තරුණියන්ව හඹාගෙන ගිහිල්ලා ඔවුන්ව නීති හමුවට පමුණුවල ඔවුන්ට දනුවම් දීමේ ඉත ඒ මහඟු නැත්තම් ඉතා විශාල ජයග්‍රාහී ක්‍රියාවක් හැටියට මේ දේ තමයි අපි දකින්නේ කරගෙන යන එක. මේකෙන් වෙන්නේ මං හිතන්නේ අර අරගලයෙන් නගපු ප්‍රශ්න ටික එකට දාලා අරගලයෙන් අරගලයේ වෙනින් පැත්තකට අරන් ගිහින් ඒ අයට විරුද්ධව කටයුතු කිරීම පමණයි. අරගලයෙන් නගපු ප්‍රශ්න තවම ඒ තැනම තමයි තියෙන්නේ. අරගලයෙන් නහපු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඇයි ලංකාව මේ තත්ත්වයට වැටුනේ? ඇයි අද අපි හිඟා කන තත්ත්වයට වැටුනේ? ඇයි අපි අද අපේ සංචිත ඔක්කොම නැති වෙලා තියෙන්නේ? කවුද ඒවා හොරා කෑ? කවුද ගත්ත තීරණ? ජනාධිපතිතුමා ඊතරද ගත්ත තීරණ? නෑ. මම හිතන්නේ ඒ වකවානුවේදී ඒ හැම වගකීමක්ම දැරිය යුත්තේ එදා හිටපු කැබිනට් සහ පාර්ලිමේන්තුව පුළුල් වශයෙන්. ඒතකොට ඒ අයට අද සුජාත භාවයක් නෑ, සදාචාරාත්මක අයිතියක් නෑ තමුන්ගේ වැඩ කටයුතු නැවත කරගෙන යන්න. ජනාධිපතිතුමා පැනලා ගියා නම් හරිනම් විය යුත්තේ තිබ්බේ ඒ සභාව ඔක්කොම විසිර වීම. අපි දන්නවා වර්තමාන ජනාධිපතිතුමා කියනවා අර හමුදාවේ කට්ටිය මුණ ගැහිලා ඔබ මේ විවස්ථාදායකව ආරක්ෂා කළයි. හරියට ඒ විවස්ථාදායකෙන් රටට බලාපොරොත්තු වෙන යහපතක් හරියට සිද්ධ වෙලා තිබ්බනම් එහෙම කමන්නේ නැහැ. නමුත් ඒ සිදු නොවුණු නිසායි මම හිතන්නේ ජනතාව පාර්ට බැස්. එම නිසා මේ හැම කෙනෙක්ම වග කියන්න ඕනේ. තවමත් ඉන්නේ ඒ කණ්ඩායමමයි. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔවුන්ට පුළුවන් වෙයිද? ඔවුන්ට පුළුවන් වෙයිද මේ රට වැටලා ඉන්න මේ අගාධයෙන් ගොඩ ගන්න? අපි නම් හැංගෙන්නේ ඒක කරන්නට බෑ. ඒක කරන්නට කරන්න කරනවා වෙනුවට අපි දකින්නේ ඩීල් දේශපාලනය. අපි දකින්නේ එකිනෙකනාව බා ගැනීමේ දේශපාලනය. අපි දකින්නේ එකිනෙකනාට වරදාන වරප්‍රසාද දීලා ඔවුන්ව තමුන්ගේ පැත්තට නම්මව ගනිමින් හඬ යටපත් කිරීමක් අපි දකින්නේ. එම නිසා අපි විශ්වාස කරනවා මේ අගාධයෙන් රට ගොඩ දාන්නට නම් මේ කණ්ඩායමට කොහෙත්ම හැකියාවක් නැහැ කියලා. එසේනම් විය යුත්තේ කුමක්ද? මම හිතන්නේ විය යුත්තේ ජනතාවගේ ඒ පරමාධිපත්‍යයට අහුන්කම් දීලා නැත්නම් එයට තමුන්ගේ අවධානය යොමු කරලා ඔවුන් බලාපොරොත්තු වනේ යහපත සොයාගෙන යන්නට, ඔවුන් බලාපොරොත්තු වනේ සුජාත භාවයෙන් යුතු නායකයන් පත් කර ගැනීමට මේ රට ඒ තැනට තල්ලු කරන එක. එතකොට ජනතාවට පුළුවන් තමුන්ගේ තමුන්ට සංවේදී තමුන්ගේ ඒ කැක්කුම දකින තමුන්ගේ වේදනාව ගැන සංවේදී වෙලා ඉන්න තමුන් ගැන කතා කරන ඒ සැබෑ නායකයන් පත් කරගෙන මේ රට හරි දැන් රැගෙන යන්න. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.